එහෙම කතා තියෙනවා. ඉතින් ඔය කතා එහෙට යනවා මෙහෙට යනවා අවසානයේ සාරාංශය පැයි මොන බලන්න පාර්ලිමේන්තු රැස් වෙන්නේ අපි මේ කියන්නේ මේ වෙන දෙයක් නෙමෙයි අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තු රැස් කරන්න. පාර්ලිමේන්තු රැස් කරන මොහොතට අපිට පුළුවන්කම තිබෙනවා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය රයිල් ක්‍රමසිගේ මැතිතුමා අගමැතිවරේ දරන මේ ආණ්ඩුවට තිබෙන බව පෙන්වන්න අපිට හැකියාව තිබෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධ විශ්වාස භංගයක් තීරණාත්මකව පැහැදිලිව පරාජය පත් කරන්න. අනිකතර පාර්ලිමේන්තුවේ අපිට බලයක් නැත්තම් මේ අරබුද ඉවරයිනේ. පාර්ලිමේන්තුවේ අපිට 113 ගන්න බැයි නම් පාර්ලිමේන්තුවේ අපිට බහුතරයක් පෙන්වන්න බැයි නම් මේ රටේ තියෙන මේ අරබුද ඉවර වෙනවා. එහෙනම් ඉතින් පාර්ල බැල සටන් කරනවා. අදත් අපි එකනේ කරන්නේ. අද මේ අද අපි සාමකාමී උද්ඝෝෂණයක් කරලා අපේ තිබෙන මහජන බලය අපි පෙන්වුම් කරනවා. එතනින් එහාට තවදුරටත් මේ විදිහට නීති විරෝධීව අසාධාරණව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව රට පාලනය කරන්න උත්සාහ කරනවා නම් දැන් අපිට පේනවා අද ඊනියා කැබිනට් මණ්ඩලයක් කියලා 12 දිනක් රැස් වෙලා රටේ වැදගත්ම කාරණා ගැන ලොකු තීරණ ගන්න සූදානම් වෙනවා කියලා ආරංචිනේ. පළාත් සභා මැතිවරණ තියන් පළාත් සභා මැතිවරණ තියන ගලින් පාර්ලිමේන්තුව රැස් වෙලා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියෙනවා පෙන්වන්න බෑ. පළාත් සභා මැතිවරණේ හොඳ නරක ගැන ඒ පණ තියෙන අඩුපාඩු ගැන තීරණය කරන්න පුළුවන්ද පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න නැතු. ජනාධිපතිට පුළුවන් ද නීති හදන්න? පාර්ලිමේන්තුව නීති හදන්න? පාර්ලිමේන්තුවේ මොන නීතියක් අරන් ආවත් ඔවුන්ට බහුතර නැත්තම් පරාජයපත් වෙනවා. ඒ නිසා පළමුව පාර්ලිමේන්තුවේ පළාත් සභා මැතිවරණ තියෙනක වැදගත්. ඒක ඉතාම වැදගත්. පළාත් සභා මැතිවරණේ තියන්න අවශ්‍ය කරන නීති සංශෝධන පාර්ලිමේන්තුවට අරන් එන්න කලින් ආණ්ඩුව කරේ විශ්වාසය තියාගන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුව වහම කැඳවන්න ඕන. ලැජ්ජ නැති ගමනේ මේ තුන් බාරක් අගමැති වෙච්ච මේ ඒ වගේම මේ මොහොතේත් අගමැති මේ රටේ විශාලම දේශපාලන පක්ෂ නායකයාට ආරක්ෂාව 10 දිනක් සීමා කරන එක ලැජ්ජ නැති ගමනේ. ඒවා මනුස්සකම දෙව නෑනේ.